මුලින්ම අප සමග එකතු වන ඔබ සියලුම දෙනා ආයිබුවන් කියලා පිළිගන්නවා. ජ්‍යොතිෂ විද්‍යාවේ තිබෙන ඉතාමත්ම වැදගත් ඒ වගේම ඉතාමත්ම බලවත් යෝගයක් තමයි මේ පරිවර්තන යෝග කියලා කියන්නේ. යම්කිසි කෙනෙක්ගේ උප්පත්ති කේන්දරේ මහා පරිවර්තන යෝගයක් තිබෙනවා නම් සමහර විට ඒ පරිවර්තන යෝගය රාජයෝගයකටත් වඩා බලවත් වෙන්න පුළුවන්. ජ්‍යොතිෂ විද්‍යාවට අනුව පරිවර්තන යෝග ප්‍රධාන වශයෙන් කොටස් තුනක් තියෙනවා. පරිවර්තන යෝග වර්ග තුනක් තියෙනවා. ඒ තමා මහා පරිවර්තන යෝග, දෛන්‍ය පරිවර්තන යෝග සහ කාහල පරිවර්තන යෝග කියන මේ පරිවර්තන යෝග. අපි දැන් බලමු ඔබගේ කේන්දරේ පරිවර්තන යෝග තියෙනවද කියලා. ඔබගේ ලග්නය කුමක් වුණත් ඔබගේ කේන්දරේ පරිවර්තන යෝග, ඔබගේ උප්පත්ති කේන්දරේ පරිවර්තන යෝග තියෙනවද කියලා ඔබටම බලා ගන්න පුළුවන් ක්‍රමයක් තමයි මම දැන් මේ කියලා දෙන්න යන්නේ. එතකොට මේ පරිවර්තන යෝග කියලා කියන්නේ ග්‍රහයෝ දෙන්නේ තමන්ගේ ස්ථාන දෙක මාරු කරගෙන ඉන්න එකට තමයි පරිවර්තන යෝගයක් කියලා කියන්නේ. ඒ කියන්නේ දැන් සෑම ග්‍රහයකටම ස්ථානයක් තියෙනවා. ඒක දැන් මම මෙහෙම කිව්වොත් රාශි චක්‍රය ගත්තාම රාශි 12ක් තියෙනවනේ. මේෂ, වෘෂභ, මිතුන, කටක, සිංහ, කන්‍යා, තුලා, වෘශ්චික, ධනු, මකර, කුම්භ, මීන ඔය ආදි වශයෙන් රාශි 12ක් තියෙනවා. එතකොට මේ රාශි 12ට අධිපති ග්‍රහයෝ ඉන්නවා. කේන්ද්‍රයක් ගත්තාම ඒ කේන්ද්‍රයේ පළවෙනි ස්ථානයේ අයිති මොන රාශියටද? එතකොට ඒ පළවෙනි ස්ථානයේ අධිපතිය කවුද? දෙවෙනි ස්ථානයේ අධිපතිය කවුද? තුන්වෙනි ස්ථානයේ අධිපතිය කවුද? හතරවෙනි ස්ථානයේ, පස්වෙනි ස්ථානයේ මේ ආදි වශයෙන් ඒ අධිපති ග්‍රහයෝ හොයා ගන්න ඕනේ. ඒ අධිපති ග්‍රහයෝ දෙන්නේ තමන් ඉන්න තැන් මාරු කරගෙන ඉන්න එකට තමයි පරිවර්තන යෝග කියලා කියන්නේ. මුලින්ම අපි පරිවර්තන යෝග ගැන කතා කරන්න ප්‍රථමයෙන් ඉස්සල්ලාම මේ ග්‍රහයෝගේ අධිපති ග්‍රහයෝ, ඒ කියන්නේ මේ රාශීන්ගේ අධිපති ග්‍රහයෝ, එක එක රාශිවලට අධිපති ග්‍රහයෝ කවුද කියලා හඳුනා ගනිමු. රාශි 12ක් තියෙනවා කියලා මම මුලින් කිව්වා. එතකොට මේ රාශීන් හා භාවාධිපතීන් අතර, රාශි අධිපතීන් සහ භාවාධිපති අතර පොඩි වෙනසක් තියෙනවා. ඒක මම මේ අවස්ථාවේදී පැහැදිලි කරන්නේ නැහැ. එතකොට අපි දැනට හිතමු පළවෙනි රාශිය මේෂ රාශිය, පළවෙනි භාවය මේෂ, පළවෙනි භාවය මේෂ රාශියට අයත් නම් එහි අධිපතිය වන්නේ කුජ. එතකොට වෘෂභ, දෙක වෘෂභ නම් එහි අධිපතිය සිකුරු. මිතුන රාශියේ අධිපතිය බුධ. කටක රාශියේ අධිපතිය චන්ද්‍රයා. සිංහ රාශියේ අධිපතිය රවි. කන්‍යා රාශියේ අධිපති වන්නේ බුධ. තුලා රාශියේ අධිපතිය වන්නේ සිකුරු. උච්චික රාශියේ අධිපතිය වන්නේ කුජ. ධනු රාශියේ අධිපතිය වන්නේ ගුරු. මකර රාශියේ අධිපති වන්නේ සනි. කුම්භ රාශියේ අධිපති වන්නේ සනි. මීන රාශියේ අධිපති වන්නේ සනි. දැන් අපි මේ විදිහට ඒ භාවාධිපතීන් පිළිබඳ, ඒ රාශිවල අධිපතීන් පිළිබඳව මේ විදිහට මම මෙතන දක්වලා තියෙනවා. ඊට පස්සේ අපි බලමු, මම මුලින් කිව්වා මේ ග්‍රහයෝ සියලුම ග්‍රහයෝ 9 දෙනෙක් ඉන්නවනේ. ග්‍රහයෝ 9 දෙනෙක් ඉන්නවා. නමුත් මේ 9 දෙනාටම ස්ථාන නැහැ. ස්ථානය කියලා කියන්නේ ඒ අධිපතිය කියලා කියන්නේ ඒ ස්ථානයට අයිති ග්‍රහය. ඒ ග්‍රහයට තමයි ස්ථාන අයිති. දැන් මේෂ රාශිය අයිති කුජ ග්‍රහයට. කුජ ග්‍රහයාගේ නිවාසය, නිවහන තමයි මේෂ රාශිය. ඒ වගේම වෘශ්චික රාශියත් කුජ ග්‍රහයාගේ නිවාසය වෙනවා.
ඊළඟට අපි බලමු මේ විදිහට භාවාධිපතීන් ගැන දක්වලා තියෙනවා. මේෂ රාශිය කුජ, ওই විදිහට වෘෂභ, සිකුරු, මිථුන, බුධ මේ අධිපති ග්‍රහය තමයි දක්වලා තියෙන්නේ. එතකොට ග්‍රහය 7 දිනාට තමා අධිපති ඒ කියන්නේ ස්ථාන තියෙන්නේ. හරියට මේ මේ ඒ ග්‍රහයාට අධිපති තැන කියන්නේ ඒ ග්‍රහයාගේ ගේ වගේ. ඒ ග්‍රහයාගේ නිවස තමයි ඒ අධිපති ස්ථානය කියලා කියන්නේ. ඒ ග්‍රහයාට අයිති තැන. එතකොට එතනදී ඒ ග්‍රහයා ඉතා බලවත්. තමන්ගේ ගෙදර ඉන්නකොට දැන් අපිට උනත් තමන්ගේ ගෙදර ඉන්නකොට තමන්ට අවශ්‍ය දේවල් කරන්න පුළුවන්, අවශ්‍ය විදිහට ඉන්න පුළුවන්. එතකොට ඒ වගේ තමයි මේ ග්‍රහයොත් තමන්ගේ ගෙදර ඉන්නකොට ඒ ග්‍රහයා ඉතා බලවත්. එතකොට මේ ග්‍රහයාට අයිති අයිති තැන තමයි නිවස කියලා කියන්නේ. එතකොට මේ ග්‍රහයෝ නම දෙනාගෙන් ග්‍රහයෝ 7 දෙනෙකුට තමයි මේ අයිති තැන් තියෙන්නේ. අනෙක් ග්‍රහයෝ දෙන්නට නෑ. ඒ කියන්නේ රාහු කේතුට තැනක් නැහැ. අනෙක් ග්‍රහයොන්ට තමයි අධිපති ඒ රාශි 12ට අධිපතිකම තියෙන්නේ. අපි බලමු ඒ නිසා මේ රාහු කේතු අතර පරිවර්තනයක් නැහැ. රාහු කේතුට අයිති තැනක් නැති නිසා රාහු කේතුගේ රාහු සහ කේතුන්ගෙන් පරිවර්තන යෝගය දෙන්නේ නැහැ. දැන් අපි බලමු කොහොමද මේ පරිවර්තන යෝගය දෙන්නේ කියලා. මම මුලින් කිව්වා පරිවර්තන යෝග තුනක් තියෙනවා කියලා. මහා පරිවර්තන යෝග, දෛනීය පරිවර්තන යෝග සහ කාහල පරිවර්තන යෝග කියලා. මේ දෙකෙන් වඩා සුබ ඵල දෙන්නේ මහා පරිවර්තන යෝග. මහා පරිවර්තන යෝග සමහර විට රාජයෝග වලටත් වඩා බලවත් වෙන්න පුළුවන්. ගොඩාක් වෙලාවට ඔය ගොඩාක් ආර්ථික වශයෙන් ගොඩක් දියුණු වෙලා තියෙන අය හුඟක් දියුණු වෙලා තියෙන මේ පරිවර්තන යෝග නිසා. හැබැයි මෙහෙම පරිවර්තන යෝගයක් තිබ්බා කියලා කේන්දරේ ඒක මේ හැම කාලෙම පළ දෙන්නේ නැහැ. ඒ ග්‍රහයන්ගේ මහදසාකාල සහ අතුරු දසාකාලවලදී තමයි මේ පරිවර්තන යෝග ක්‍රියාත්මක වෙන්නේ. සක්‍රිය වෙලා පරිවර්තන යෝග ක්‍රියාත්මක වෙන්න පටන් ගන්න ඒ ග්‍රහයන්ට, ඒ ග්‍රහයෝ දෙන්නෙක් ඉන්නවනේ, මේ ග්‍රහයෝ දෙන්නාට අයිති ඒ ග්‍රහයන්ගේ මහදසාකාල සහ අතුරු දසාකාලවලදී. අපි දැන් බලමු මෙන්න මේ විදිහට මහා පරිවර්තන යෝග කියලා කියන්නේ කේන්ද්‍රයක 6 8 12. කේන්ද්‍රයක 6 8 12 කියන්නේ දුෂ්ට ස්ථාන, නරක ස්ථාන. මේ 6 8 12 කියන ස්ථාන ඇරුණාම, ඒ වගේම 3 වෙනි ස්ථානියත් ඇරුණාම අනිකුත් ඕනෑම ස්ථානයක් අතර, ඕනෑම ස්ථානයක අධිපතීන් අතර ඇතිවන පරිවර්තනයකට මහා පරිවර්තන යෝගයක් කියලා කියනවා. ඒ කියන්නේ 1 2 4 5 7 9 10 සහ 11 කියන ස්ථානවල අධිපතීන් අතර පරිවර්තන ගහ පරිවර්තන තියෙනවා නම් අන්න ඒ පරිවර්තන සෑම එකක්ම මහා පරිවර්තන යෝගය හැටියට සඳහන් කරන්න පුළුවන්. අපි දැන් බලමු මෙතන දෙවැන්නේ සනි ඉන්නවා, 11 වැන්නේ සිකුරු ඉන්නවා. මේෂ, වෘෂභ, වෘෂභ රාශියේ අධිපති වන්නේ සිකුරු. සිකුරු ඉන්නවා 11. එතකොට මේ 11 අධිපති වන්නේ කුම්භ මීන. කුම්භ රාශිය අධිපති වන්නේ සනි. සනි ඉන්නවා දෙවැන්නේ. 11 වැන්නේ අධිපතිය දෙවැන්නේ ඉන්නවා. දෙවැන්නේ අධිපතිය සිකුරු ඉන්නවා 11. දෙවැන්න වෘෂභ රාශිය, වෘෂභ රාශියේ අධිපති සිකුරු. සිකුරු ඉන්නවා 11 වැන්නේ. 11 වැන්නේ කුම්භ රාශිය, කුම්භ රාශියේ අධිපති සනි. සනි ඉන්නවා දෙවැන්නේ. මෙන්න මේක දෙවැන්න සහ 11 අතර මහා පරිවර්තන යෝගයක්. මේක ප්‍රබල ධන යෝගයක් හැටියටත් සලකනවා.